ජනාධිපති වර්ණයේ පැවැත්වීම පිළිබඳව තවත් අභියෝගයක් අධිකරණ ඉදිරියේ අද මතු කරලා තිබෙනවා. මේ නඩුකරය බරපතල සැලකිලක් දක්විය යුතු කාරණයක් හැටියට අපි දකින්නේ නැහැ. ඊට අදාළ තීන්දුව කීපයක්ම මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීලා තිබෙනවා. පැසල් සංවිධානයේ හැටියට මේ නඩුකරය සඳහා අද අතරමැදි පෙත්සම් කරුවෙක් හැටියට අපි පෙනී හිටිනවා. නමුත් අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ ජනාධිපති වර්ණයේ පැවැත්වීම සඳහා ඒ කිසිසේත්ම බාධාවක් වෙයි කියලා. මොකද මේ පිළිබඳව පූර්ව තීන්දුව ගණනාවක් මේ වෙනකොටත් අපි සතුව තිබෙන නිසා. ඒ වගේම තව දින දෙකකින් මේ රටේ මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබෙනවා මැතිවරණය ප්‍රකාශ කිරීම සඳහා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අපි විශ්වාස කරනවා මේ ඉදිරි දින දෙකෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලිවම මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කරන්නට, ඒ වගේම ව්‍යවස්ථාවෙන් ඔවුන්ට පැවරලා තිබෙන ඔවුන්ගේ වගකීම ඉෂ්ට කරන්නට ක්‍රියා කරයි කියලා. මේ ජනාධිපති වර්ණය සඳහා මුදල් මේ වෙනකොටත් පාර්ලිමේන්තුවෙන් වෙන් කරලා තිබෙන්නේ. මේ අතර ජනාධිපති වර්ණයේ කල් දැමීමේ පෙත්සම නිෂ්ප්‍රභ කරන්නයි ඉල්ලා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තුව මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අතුරු පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම පෙත්සම වෙනුවෙන් නිශාන් සිඩ්නි ප්‍රමිති රත්න, ගමිදු කරුණාසේන, ශෙනාලි ඩයස්, නිමාශි ප්‍රනාන්දු ඇතුළු නීතිචවරුන් පිරිසක් පෙනී සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.